තෙරුවන් සරණයි. අපි මේ වෙනකොට අධ්‍යයනය කරමින් පවතින්නේ ඉන්නවා තියෙනවා වේවිති වාක්‍ය රටාවේ තුන්වෙනි වාක්‍ය රටාව has have කියන එක. මේ රටාව මේ හතර කොටස් හතරට වැටුනේ ඇයි කියලා පළවෙනි පාඩම් වලින් විස්තර කරා. ඒකේ affirmative form අපි අධ්‍යයනය කරලා තියෙනවා, negative form අපි අධ්‍යයනය කරලා තියෙනවා. මේ interrogative form එක අපි අධ්‍යයනය කරන්න යන්නේ, ඒ කියන්නේ අංක 3 පාඩම යථාර්ථයේ ප්‍රශ්න හදන හැටි තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. බලන්න මේක භාවිතය යමෙකුට හෝ යමකට අයිතිව යමෙක් හෝ යමක් ඉන්නවාද හෝ තියෙනවාද ලෙස ප්‍රශ්න ඇසීම තමයි මේකෙන් සිද්ධ කරන්නේ. මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනිමින් මේ උදාහරණ වලින් ඊට පෙර බහුවචන රටාව බලමු. do කියන එක මුලින් ලියනවා, බහුවචන අයිතිකාරය නැත්තම් කර්තෘපදයේ මෙතන ලියනවා, ඊට පස්සේ ලියනවා have කියන එක, ඊට පස්සේ අයිති වස්තුව ලියන්න පුළුවන්කම තියෙනවා, වාක්‍ය දික් කරන්න පුළුවන්, අන්තිමට ප්‍රශ්නාර්ථ ලකුණු ලියනවා. මේකට රටා මේ රටාවට උදාහරණ ටිකක් දාමු අපි. මෙන්න මේ විදිහට do you have a pen, ඔයාට තියෙනවද පෑනක්. do කියන එක ලිව්වා, බහුවචන අයිතිකාරය ලිව්වා, have කියන එක ලිව්වා, a pen කියලා අයිති වස්තුවක් ලිව්වා. මම හිතනවා අර ඉස්සෙල්ලා කියපු කතාව මේ උදාහරණ බැලුවම පස්සේ තේරුම් යන්න ඇති කියලා. එතකොට සිංහල තේරුම එන්නේ මොකද්ද? ඔයාට තියෙනවද පෑනක්. එතකොට තියෙනවද කියලා තේරුම එන්නේ මෙන්න මෙතෙන්ට. තියෙනවා කියන අදහස pen කියන එක අජීවී වස්තුවක් නිසා ඉන්නවා කියන තේරුම නෙවෙන්නේ තියෙනවාද කියලා. එතකොට මේ ඔයා කියන එක ඔයාට වෙන්නේ මොකද කියලා මීට පෙර පාඩම් වලදී අපි අධ්‍යයනය කළා තියෙනවා. මෙන්න මේ වෙනකොට ඒවා ඉබේම ට විදියට හැදෙනවා. ඊළඟට do you have a brother, ඔයාට සහෝදරයෙක් ඉන්නවාද? එතකොට මේ have කියන එකට brother කියන එක ආවන් පස්සේ ඉන්නවාද කියලා තේරුම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අජීවී වස්තුවක් නම් තියෙනවාද? ජීවී වස්තුවක් නම් ඉන්නවාද? do they have a class, ඔවුන්ට පන්තියක් තියෙනවාද? do they have a good team, ඔවුන්ට හොඳ කණ්ඩායමක් තියෙනවාද ඉන්නවාද? අපි හමු බංග්ලාදේශ කණ්ඩායමට නැත්නම් ඕස්ට්‍රේලියානු ටීම් එකකට එකට හොඳ ටීම් එකක් ඉන්නවද මේ පාර? ඒ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න. do students have 8 periods? මේ වගේ 8 periods තියෙනවද? සිසුන්ට periods 8ක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒකවචන රටාව වෙනසකට තියෙන do එක එනකොට does එනවා. ඒකවචන අයිතිකාරය මෙතන ඉන්නවා. has එක have විදිනවා. ඒ කියන්නේ මේක හැප් වෙන්නේ හේතුව මොකද කියලා මම මීට පෙර පාඩමේදී විස්තර කරා. මම හිතනවා ඒකට කාලය වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අයිති වස්තුව ලියනවා, ප්‍රශ්නාර්ථ ලකුණු ලියනවා. මේකට අපි වාක්‍ය දාමු. රටා ගොඩක් වැදගත් වෙනවා, රටා ටික මතක තියාගන්න. ඒ විදිහට Tamanට මේ වගේ පද දාලා ඕන හැටියකට වාක්‍ය ඕනෑ තරමක් වාක්‍ය හදන්න පුළුවන්, මිලියන ගණන් වාක්‍ය හදන්න පුළුවන් Tamanට වචන දන්නවනම් අවස්ථානුකූලව. ඊළඟට does she have a boyfriend, ඇයට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද? එතකොට මෙයාට පණ තියෙන වස්තුවක් නිසා මේකට තේරුම එන්නේ ඉන්නවාද. ඊළඟට does he have a class today, ඔහුට පන්තියක් අද තියෙනවාද? does nimal have a luxurious house, නිමල්ට ලක්ෂරි ඒ කියන්නේ සුඛෝපභෝගී නිවසක් තියෙනවාද? does your sister have a car, ඔයාගේ සහෝදරියට කා එකක් තියෙනවාද? ප්‍රශ්නයක් අහනවා. මම හිතන මේකත් පැහැදිලි කියලා වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ස්ථානවාචී හා කාලවාචී පද සුපුරුදු පරිදි මේකෙත් අපි එකතු කරගන්නවා. do you have a class today, ඔයාට අද පන්තියක් තියෙනවද? කාලවාචී පදයක් එකතු කරන්න පුළුවන්. do you have a class in nugambo, නුගේගොඩ, ඔයාට නුගේගොඩ පන්තියක් තියෙනවද? do you have a class in nugegoda today, ඔයාට පන්තියක් තියෙනවද නුගේගොඩ අද? ඒ වගේ කාලවාචී පද සහ ස්ථානවාචී පද එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සාරාංශගත කරන පාඩම අවසන් කිරීමට do they have a car, ඔවුන්ට කාර් එකක් තියෙනවද? කර්තෘ බහුවචන නම් do කියන එක දැම්මා. ඊට පස්සේ රටාව මේක 1 2 3 ආදී වශයෙන් රටාව පෙළ ගැස්සෙන්නේ මේ විදියටයි. අර මාතෘකාව ඒ කියන්නේ සූත්‍ර ටික මතක තියෙනවනම් ඒ සූත්‍රානුගත වෙලා තමයි මේ ටික තියෙන්නේ. ඊළඟට අයිති වස්තුව මෙතන ලියනවා. මේක අජීවී වස්තුවක් නිසා මේකට තියෙනවාද කියලා තේරුමක් එනවා. do they have good teachers, ඔවුන්ට ඉන්නවාද හොඳ ගුරුවරු? ඊට පස්සේ මේ ජීවී වස්තුවන් නිසා teachers කියලා කියන්නේ මේ have කියන එකට ඉන්නවාද කියලා තේරුමක් එනවා. මේ වෙනස් කරගන්න පුළුවන්. good කියලා පදයක් කියලා තියෙනවා, මේව වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට do they have a rubber estate in kalutara, ඔවුන්ට රබර් වත්තක් තියෙනවද කලුතර ප්‍රදේශයේ? ඊට පස්සේ
ඉන් කළුතර ස්ථානවාචී පදයක් එකතු කරලා තියෙනවා. ඊළඟට do they have an english class on saturday? ඕන්ට තියෙනවද ඉංග්‍රීසි පන්තියක් on saturday? saturday කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා දවසේ. does he have a collection of stamps? ඔහුට තියෙනවාද මුද්දර එකතුවක්? මේක තමයි අයිති වස්තුව. මෙයා තමයි අයිතිකාරයා. අයිතිකාරය ඒක වචන නිසා does ඇවිල්ලා තියෙනවා. මෙතන have කියන එක සුපුරුදු පරිදි එකතු වෙලා තියෙනවා. අපි පැහැදිලි කරගත්ත මෙතන has නැතුව have තියෙන්නේ ඇයි කියලා. ඉතින් මම හිතනවා මේක පැහැදිලි කියලා. අපැහැදිලි තැන් ඒත් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. අපි උදව් කරනවා සුපුරුදු පරිදි. ප්‍රැක්ටිස් කරන්න විතර. සිළුමු දිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.